ලංකීය දේශපාලනයේ හිටපු සිටින අගමැති ජනපතිවරුන්ටත් නොයෙකුත් චෝදනා එල්ලවෙනවා. එනම් මොවුන් තම බලය අයුතු ලෙස භාවිතා කරමින් නීති විරෝධී ක්‍රියාවන් කර ඇති බවයි. මේ ලංකාවට පමණක් නොවෙයි, ලෝකයේ සියලුම රටවල්වලට පොදු වූ කරුණකි. ඉතින් සාමාන්‍ය මිනිසුන් විදියට ඔබ අපි සැමට එක් ප්‍රශ්නයක් ඇතිවෙනවා. එනම් සාමාන්‍ය පුද්ගලයෙකුට බලය ලැබුනම එම බලයෙන් සිදුවෙන යම් බලපෑමක් නිසාවන් ඔවුන් නීති විරෝධී නොමනා ක්‍රියාවන් සිදු කිරීමට පෙළඹෙනවාද යන්නයි. විශ්වාස කරන්න බලවත් පුද්ගලයන්ගේ මොළය තුළ විශාල රසායනික පෙරලියක් සිදුවෙනවා. එම නිසාම කායිකව සහ මානසිකව ඔවුන් සාමාන්‍ය පුද්ගලයින්ට වඩා ගොඩක් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ මොළයේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කොටස සහ හදවතෙන් රුධිරය පොම්ප කරන විදියන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගොඩක් වෙනස් වෙනවා. දේශපාලනික වශයෙන් ධනයෙන් සහ පිරිසෙන් බලවත් බවක් සිතට දැනීමේදී මොළයට සිදුවන්නේ කුමක්ද? ඩොපමයින් යනු ස්නායු සම්ප්‍රේෂකයකි. එය මොළයේ වූ ස්නායු සෛල අතර සංඥාවන් සම්ප්‍රේෂණය කරන්නා වූ රසායනිකයන් අතරින් එක් රසායනිකයකි. අපේ සිත් තුළ සතුටුදායක හැඟීම් උද්දීපනය කරවන්නේද ඩොපමයින් රසායනිකය විසින්. 2012 වර්ෂයේදී සිදුකොණු ලැබූ පර්යේෂණයකින් වටිනා දෙයක් කියලුණා. එනම් නිතර තමන් බලවත් පුද්ගලයෙකුයි හැඟෙන පුද්ගලයින්ගේ මොළයේ වම් ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කොටස තුළ අධි ඩොපමයින් ක්‍රියාකාරීත්වයක් ඇති බවයි. ඉතින් යහපත් සතුටුදායක හැඟීම් උද්දීපනය කරන ඩොපමයින් ප්‍රබල අබ්බැහිකාරකයක් වෙනවා. එම නිසා බලවත් පුද්ගලයින්ට ඩොපමයින් තව තවත් අවශ්‍ය වෙනවා. හරියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු එම මත්බව සොයන්නාක්සේ. ඉතින් වරක් බලය ලැබුණු කෙනෙක් ඊට ආශා කරන්නේ ඔන්න ඔය හේතුව නිසයි. එම බලය දිගටම පවත්වාගෙන යන එක ලෙහෙසි දෙයක් නොවෙයි. ඒ සඳහා ධනය සහ යටත් නිලධාරීන් වැනි බොහෝ සම්පත් අවශ්‍ය වෙනවා. ඉතින් ඩොපමයින් විසින් පුද්ගලයෙකුගේ ඥානාත්මක හැකියාව වැඩි දියුණු කරනවාසේම එම පුද්ගලයා ආවේගශීලී අන් අයගේ හැඟීම් නොහඳුනන පුද්ගලයෙකු බවටත් පත් කරනවා. ඉතින් මගින් අදහස් කරන්නේ බලය ලැබුණු විට පුද්ගලයින්ගේ මානුෂීය හැඟීම් ඔවුන්ගෙන් දුරස් වෙන බවයි. කශේරුකාවේ ඉහළ කෙළවරේ සිට උදර ප්‍රදේශය දක්වා තිබෙන විශේෂිත ස්නායුවක් තිබෙනවා. එනම් වාගුස්ස ස්නායුවයි. විද්‍යාඥයින් විශ්වාස කරන විදියට පුද්ගලයෙකු තුළ දයාව, අනුකම්පාව, කෘතගුණ සහ අගය කිරීම වැනි මානුෂීය ගුණාංගයන් වර්ධනය කරන්නේ එම ස්නායුව විසින්. පරීක්ෂණවලින් හෙළි වී තිබෙන පරිදි බලවත් පුද්ගලයින්ගේ එම ස්නායුව අඩු ක්‍රියාකාරීත්වයක් පෙන්නනවා. එම නිසා බලයෙන් නොදවැඩෙනු පුද්ගලයින්ට තම යටත්වැසියන්ගේ හැඟීම් දැනීම් දැනෙන්නේ නැහැ. තවත් එක් පරීක්ෂණයකින් සුවිශේෂී කරුණක් කියලුණා. එනම් බලවත් පුද්ගලයින් නීතිරීති උල්ලංඝනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් බෙදා හදා ගැනීමට නම් මෙතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. උදාහරණයක් විදියට අධි සුඛෝපභෝගී මිලෙන් අධික වාහන හිමියන් පාරේ වූ අනෙක් රථවාහනවලට සහ මගීන්ට වෙට්ටු දමමෙන් මාර්ග නීතිරීති නොතකාරිය දාවන්නේට වැඩි කැමැත්තක් දක්වනවා. ධනවත් බලවත් මිනිසුන් වැඩි අවදානමක් ගැනීමට ඇති කැමැත්ත නිසාම එය සිදු කරනවා වෙන්න පුළුවන්. අවසානයේටම හෙළි වී තිබෙන පරිදි බලවත් ධනවත් පුද්ගලයින් දනට පිනට දීමට පෙළඹෙන්නේ ද අඩු වශයෙනි. ඉතින් බලය විසින් මිනිසුන්ගේ මානසික ගුණාංගයන් පිරිහීමට ලක් කරනවා. ඔවුන් දූෂිත පුද්ගලයින් බවට පත් කරනවා. එම නිසා අද හොඳ පුද්ගලයෙකුට හෙට බලය ලැබීමෙන් එම පුද්ගලයා දූෂිත පුද්ගලයෙකු වීමට යම් ඉඩකඩක් තිබෙනවා. මේ කරුණු පිළිබඳ ඔබේ අදහස පහතින් සඳහන් කරන්නට අමතක කරන්නට එපා. ඔබ නොදත් මෑනිදේ දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බෝ තලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.